මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ බණ ටිකක් අහන්න බුදුරජාණන් වහන්සේගේ බණ ටිකක් අහන්න එතකොට මේ ධර්මයෙන් අපේ ජීවිතය අර්ථවත් කරගන්න ධර්මය කියලා කියන්නේ බුදුහාඳුරන්ගේ නිර්මාණයක් නෙමෙයි බුදුහාමුදුරන්ට අයිති දෙයක් නෙමෙයි උන්වහන්සේ ලෝක ස්වභාවය දැකලා දේශනා කරපු දෙයක් උන්වහන්සේ අවබෝධ කරගත්ත දෙයක් හැබැයි ඒක ලෝකෙත් තියෙන දෙයක් එතකොට මේ ලෝක ස්වභාවය අයිති බෞද්ධින්ට විතරක් නෙමෙයි එක කතෝලිකයෙක් එක්වේවා ඉස්ලාමයෙක් එක්වේවා හින්දුයෙක් එක්වේවා යුදෙව් ආදී ඕනම ආගමක ඇත්තෙක් එම නැත්නම් නිරාගමික ඇත්තෙක් වේවා ඕන කෙනෙකුට එකයි තී ඒ ලෝක ස්වභාවයේ උරුමයි අන්නේ පදනමේ ඉඳලා මේ ධර්මය අහන්න කවුරු හරි මැරෙනවා නම් මැරෙනවා කියන දේ ලෝකේ ස්වභාවයක් ඒක බුද්ධ ආගමට අනුව පෙන්වන විදිහ වෙන වෙන ආගම් වලින් විග්‍රහ කරන විදිහ වෙනස් වෙන්න පුළුවන් හැබැයි මරණය කියන ස්වභාවය ලෝක ස්වභාවයක් එතන මරණයට ආගමක් නැහැ අන්නේ වගේ පින්වතුනි අද අපි කතා කරන්න යන්නේ මජ්ක්‍ධිම නිකායට අයිති වටිනා සූත්‍ර දේශනාවක් මුල් කරගෙන ඒ සූත්‍ර දේශනාව ගොඩක් වෙලාවට ඔයත්තු මීට කලින් අහලා තියෙන්නත් පුළුවන් හැබැයි ඒ සූත්‍ර දේශනාව මේ වෙලාවේ අපේ රට සහ ලෝකය මුහුණ දෙන තත්ත්වයන් අභිමුඛයේ අපිට ඊටාම වැදගත් කමඨහනක් සපේන නිසා හොඳ කර්මස්ථානයක් වෙන නිසා ඒ සූත්‍ර දේශනාව මම නැවත මේ වෙලාවේ මතක් කරන්න කැමතියි ඒ සූත්‍ර දේශනාවේ නම රට්ඨපාල සූත්‍රය. අහලා තියෙන ඇත්තන්ට දැන් මතක් වෙනවා ඇති. මොකද්ද රට්ඨපාල සූත්‍රය කියලා කියන්නේ? මොකද්ද ඒකේ සිදුවීම් දාමේ? පින්වතුනි රට්ඨපාල සූත්‍රයේ ධර්ම කරුණු කීපයක් තියෙනවා. එයයි අපේ ධර්ම දේශනාවේ හරය. ඒ නමුත් ඒ සූත්‍ර දේශනාවේ මූලික වශයෙන් නිධානයක් එම නැත්තම් පෙර සිදුවීම් මාලාවක් තියෙනවා අපි ඒක හඳුනගෙන ඉන්න ඕනේ ඒක අපි දැනගෙන ඉන්න එක වටිනවා ඒක සුන්දර පුවතක් නිසා බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ උන්වහන්සේ කුරු කියන ජනපදයේ තුල්ලකොට්ටිත කියන නියම් ගමට වැඩම කළා උන්වහන්සේ චාරිකාව වැඩියා ශ්‍රාවකීන් වහන්සේලා චාරිකාවේ යෙදෙව්ව විතරක් ධර්මචාරිකාවේ යෙදෙව්ව විතරක් නෙමෙයි උන්වහන්සේ ධර්මචාරිකාවේ වැඩියා පාත්‍ර අසිරු දරාගෙන ගමින් ගමට උන්වහන්සේ වඩිනවා ගහක් මුල වැඩ ඉන්නවා උද්‍යානයක වැඩ ඉන්නවා රැයක් පහන් කරනවා ඒ පළාති මිනිස්සුන්ට බණ කියනවා කොච්චර ලස්සන පැවැත්මක් තියෙන්නේ නැද්ද කොච්චර සැහැල්ලු පැවැත්මක් තියෙන්නේ නැද්ද අල්පේච්ඡ පැවැත්මක් තියෙන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ඉතින් මෙහෙම වඩිනකොට බුදුරජාණන් වහන්සේ අර කිව්වා වගේ තුල්ලකොට්ටිත කියන නියංගමට වැඩම කළා. පින්වතුනි මේ තුල්ලකොට්ටිත නියංගමේ තිබුණ මිගචීර කියලා ලස්සන උද්‍යානයක් ඒ උද්‍යානයේ වැඩ හිටියා. ගමක් නගරයක් ආශ්‍රිත උද්‍යානයක් තියෙන ඒ කාලේ. අදත් පින්වතුනි ඔය විහාර මහදේවි උද්‍යානය ආදී වශයෙන් තියෙනවනේ ප්‍රධාන නගරවල අනේ විදිහට එතකොට මේ ගමේ ප්‍රධානියා තමයි තුල්ලකොට්ටිත නියංගමේ ප්‍රධානියා බ්‍රාහ්මණ වංශික ප්‍රධානියෙක් එයාට හිටියා තරුණ පුතෙක් ඒ පුතාගේ නම රට්ඨපාල ලස්සන කුමාරයෙක් වංශවත් පවුලක ඒ ගමේ ගම් ප්‍රධානියාගේ පුතා රට්ඨපාල එයා තමයි එකම පුතා එකම දරුවා ඒ පවුලේ හිටපු රට්ඨපාල කුමාරයා විවාහ වෙලා හිටියේ මේ වෙනකොට
රට්ටපාල කුමාරයාට බුදුරජාණන් වහන්සේ වැඩලා බණ කියනවා කියලා අහන්න ලැබිලා රට්ටපාල කුමාරයා බුදුහාඳුනගෙන් බණ අහන්න මිගචීර උද්‍යානයට යනවා. රට්ටපාල කුමාරයාට බුදුහාඳුනගෙන් බණ ඇහුවට පස්සේ තේරෙනවා මේ දේශනා කරන ධර්ම ඒකාන්තයෙන්ම සත්‍යයක් කියලා. ඒකාන්තයෙන්ම මටමයි මේ බණ කියන්නේ කියලා තේරෙනවා. පින්වතුනි මේක විශේෂ දෙයක්. ඒ තමයි දැන් මේ දේශනාව මම කරාට මේක මම සාක්ෂාත් කරගත්ත මැනවින් දැක දැනගත්ත ධර්මයක් නෙමෙයි. ඒක තමයි ඇත්ත. මමත් මේ ධර්ම දැක දැන ගැනීම සඳහා සාක්ෂාත් කිරීම සඳහා මාර්ගයට පිළිපන් කෙනෙක් උත්සාහ කරන කෙනෙක් විතරයි. ඔබත් එහෙම වෙන්න ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ධම උන්වහන්සේ විසින්ම දැක දැනගත් උත්තමයන් වහන්සේ නමක් සාක්ෂාත් කරපු උත්තමයන් වහන්සේ නමක්. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ දේශනා කරන්නේ අනුමාන ඥානයකින් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානයකින්. උන්වහන්සේට ඒ සම්බන්ධයෙන් තිබුණා ප්‍රත්‍යක්ෂමය දැනුමක්. උන්වහන්සේ ඒක දැනගෙන හිටියා. උන්වහන්සේ ඒක අවබෝධ කරලා තිබුණේ කෙහෙම්මමයි කියලා. එතකොට උන්වහන්සේ සත්‍ය ධමයක් තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන තමන් වහන්සේගේ අධ්‍යක්ීමක් හැටියට ශ්ලෝක සත්‍යයට දේශනා කරනවා. අන්න ඒ වෙලාවට ප්‍රඥාවන්තයෙක් බණ අහන්න ඇවිල්ලා හිටියොතින් ඒ ප්‍රඥාවන්ත කෙනා විරුද්ධ හිතින් බණ ඇහුවොතින් ඒ කෙනාට මේ ධම වැටහෙන්න බොහෝ වෙහෙස වෙන්න ඕනේ නැහැ. මේ ධම සත්‍යයක් කියලා වහා වැටෙනවා. සසරේ මේ ධම වඩලා තිබුණොත් වහා අවබෝධ වෙනවා, මාර්ගඵල බව ලබනවා. රට්ටපාල කුමාරයා මාර්ගඵල ලැබුවේ නැති වුණාට රට්ටපාල කුමාරයාට පිංවතුනි මේ ධම ඒකාන්තයෙන්ම සත්‍ය ධමයක් කියන එක බුදුරජාණන් වහන්සේ බණ කියනකොටම තේරුණා. මොකද රට්ටපාල කුමාරයා ඇත්තටම ධර්මය ඇත්තටම ලෝකේ ජීවිතයේ සත්‍ය සිවෙන සිතින් තමයි බණ අහන ගිහින් හිටියේ. ඒකෙත් හේතුවක් තියෙනවා. රට්ටපාල කියලා කියන්නේ ජීවිතේ වෙන අරමුණක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. කන්න නැති කෙනෙක් නෙමෙයි, බොන්න නැති කෙනෙක් නෙමෙයි. ආර්ථිකව අහේනිය තිබිච්ච කෙනෙක් නෙමෙයි. වෙන ගැටලු තිබුණේ නැහැ. දැන් ඔයත් හිතයි එතකොට ධර්මය අවබෝධ කරන්න නම් සක්ෂීක සම්පත් සියල්ල තියෙන්න ඕනද කියලා. දැන් පින්වත්නි එහෙම නෙමෙයි කියන්නේ. හැබැයි මතක තියාගන්න ජීවිතේ වෙන අරුබුදයන්, ප්‍රශ්නයන්, හඹායන්, ඉලක්කයන් තියෙනකොට මුළු හදවතින්ම ධර්මය හොයන්න බෑ. දැන් පටාචාරාව අර දර කපන්නත් එක්ක පැනලා යන වෙලාවේ බුදුහාමුදුරුව හම්බුණා නම් සමහර වෙලාවට පටාචාරාවට ධර්මය අහුවෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. පටාචාරාව ජීවිතේ ඇත්ත හොයාගෙන යන වෙලාවේ, සත්‍ය හොයාගෙන යන වෙලාවේ තමයි පටාචාරාවට බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ, ධර්මය හම්බෙන්නේ. ඒක පිළිගන්නේ අහිංසක හැටියට අඟුලිමාල, අහිංසක හැටියට දිසාපාමුක් ඇඳුරුතුමා ළඟ තක්ෂිලාවේ ඉගෙන ගනිද්දී බුදුහාමුදුරු හම්බුණා නම් සමහර විදාවට අහිංසක කියන දක්ෂ ශිෂ්‍යයා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් නොවෙන්න ඉඩ තිබුණා. නමුත් අඟුලිමාල කියන මනුෂ්‍ය ඝාතකයාට සියල්ලන් විසින් ප්‍රතික්ෂේප කරද්දී ඔහු කරුණාව, මෛත්‍රිය, ආදරය ඔහුගේ පිළිගැනීම සොයාගෙන යන වෙලාවේ තමයි බුදුහාමුදුරු හම්බෙන්නේ. එනිසා ධර්මයට එන්නත් කෙනෙක්ට අවශ්‍යතාවයක්, විරුද්ධ හිතක් තියෙන්න ඕනේ, සොයායාමක් තියෙන්න ඕනේ. එතකොට ගත්තහම රට්ටපාල කුමාරයාට ඒ වෙලාවේ වෙන අරමුණු තිබුණේ නැහැ, වෙන සොයායාම්, වෙන හඹායාම් තිබුණේ නැහැ, වෙන ඉලක්ක නැහැ. ඔහු ජීවිතේ හැම දෙයක්ම ලැබිලා තිබිච්ච කෙනෙක්. යාළුවෝ, රූප සම්පත්තිය, බිරිඳ, ධන ධාන්‍ය, වංශවත් පවුලක්, පිළිගැනීමක් සියල්ල තිබුණා. ඒ වුණාට රට්ටපාල කුමාරයාට තේරෙනවා මේවා ඇතුලේ ජීවිතේ සතුට සැනසෙල්ල නැහැ. මේවා නෙමෙයි ලෝකේ පරම යථාර්ථයන්. ප්‍රාරප්‍රාප්ත වෙන්න බෑ මේකෙන් ලෝකේ. පරම සැනසීමක් ගන්න බෑ. රට්ටපාල කුමාරයා බුදුහාමුදුරන්ගේ බණ අහන්න ගියා. රට්ටපාල කුමාරයාට තේරෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම ඇතුලේ ලොකු නිවීමක්, ලොකු සැනසීමක් තියෙනවා. අනේකයි විවෘත හදවතින් ඇහුවොත් සත්‍ය දේශනා කරනකොට ශාස්ත්‍රඥ වහන්සේගේ දේශනාව එක වචනෙන් අහුවෙනවා, එක වචනෙන් අල්ලගන්නවා. මේ කියන්නේ ඇත්ත කියලා.
රට්ටපාල කුමාරයට හොඳට තේරුණා මේ කියන දහම ජීවිත යථාර්ථය තේරුණා සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා උත්සාහවත් වෙන්න ඕන කියලා තේරුණා රට්ටපාල කුමාරයා කල්පනා කළා මේ දේශනා කරන දහම අවබෝධ කරන එක මේ ගිහි ජීවිතයේ ඉඳලා පහසු දෙයක් නෙමෙයි මේ කාමභෝගී ජීවිතයේ ඉඳලා අමුදරුව පෝෂණය කරන ජීවිතයේ ඉඳලා මේ දහම අවබෝධ කරන එක පහසු දෙයක් නෙමෙයි රට්ටපාල කුමාරයාට වැටහෙනවා මේ දහම අවබෝධ කරන්න නම් පැවිදි වෙන එක තමයි ලේසිම දේ රට්ටපාල කුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ලං වෙලා අහනවා මට මහණ වෙන්න පුළුවන්ද මට පැවිදි වෙන්න පුළුවන්ද ඇඳිලි බැඳගෙන වන්දනා කරගෙන අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පැවිදි වෙන්න පුළුවන්ද රට්ටපාල කුමාරයාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා දෙමාපියන් විසින් අනුදක්නා ලද්දේද අම්මා තාත්තගෙන් අවසර අරගෙන දෙන්නේ රට්ටපාල කුමාරයා කියන නෑ ස්වාමීනි මං කවුරුගෙන්වත් අවසර අරගෙන නෑ බුදුරජාණන් වහන්සේ වදාරනවා දෙමාපියන් විසින් අනු නොදක්නා ලද කුල පුතුණුවෝ අපි පැවිදි කරන්නේ නෑ අම්මයි තාත්තත් දෙන්නගේ අවසර නැත්තම් මහාන කරන්නේ නෑ කියලා ඊට පස්සේ මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලාට පස්සේ රට්ටපාල කුමාරයා ගෙදර යනවා ගෙදර ගිහිල්ලා අම්මට කියනවා මට මහාන වෙන්න ඕනේ කියලා පින්වතුනි මුළු ගෙදරම ගිනිගත්තා වගේ ඒ වංශවත් කුල පරම්පරාවට හිටපු එකම දරුවා මහා ධන ධාන්‍යයන්ගෙන් ආඩ්‍ය වෙච්ච සිටු පවුලේ ඒ වංශවත් පවුලේ ඊළඟ කුල ප්‍රධානියා වෙන්න හිටපු කෙනා ඒ ගමේ අම්මා අඬාගෙන ගිහිල්ලා තාත්තට කියනවා තාත්තයි අම්මයි දෙන්න තරයේ විරුද්ධ වෙනවා මොනම හේතුවකටත් පැවිදි වෙන්න බෑ පැවිදි වෙන්න අවසර දෙන්නේ නෑ අම්මයි තාත්තයි දෙන්න තරයේ විරුද්ධ වෙද්දී රට්ටපාල කුමාරයා නැවත නැවත පැවිදි වෙන්න ආයාචනා කරනවා ඒ සූත්‍රය හරි ලස්සනට දෙනවා අම්මයි තාත්තයි දෙන්න රට්ටපාල කුමාරයාට යෝජනා කරනවා මේ ධන ධාන්‍ය භුක්ති විඳින්න මේ තරුණ ජීවිතයේ කෙලිලොල් ජීවිතයේ මේ ප්‍රසන්න යෞවනයේ භුක්ති විඳින්න මේ කාම සම්පත් භුක්ති විඳින ගමන් පිනක් දහමක් කරගෙන ගිහි ජීවිතේ ගත කරන්න ඒ යෝජනාව බලන්නකෝ ඒ කියන්නේ ඔබට ඇත්තටම පැවිදි වෙන්නේ නැතුව මේ කාම සම්පත් භුක්ති විඳගෙන මේ ගෘහස්ත කාමභෝගී ජීවිතේ අනුභව කරන ගමන් පිනක් දහමක් කරගෙන කල් ගත කරන්න කියලා රට්ටපාල කුමාරයාගේ දෙමාපිය යෝජනා කරනවා. දැන් ඒ වගේ යෝජනාවන් අපිට ඕන තරම් එනවනේ නැත්තන්ගේ ජීවිතවල. ඔච්චර ඔය දහමට යන්න ඕනේ නැහැ. ඔච්චර ඔය දහම වෙනුවෙන් කැප වෙන්න ඕනේ නැහැ. ඔච්චර ඔය අත්හරින්න ඕනේ නැහැ. ඔච්චර වණගත වෙන්න ඕනේ නැහැ. ඔච්චර භාවනා කරන්න ඕනේ නැහැ. පිනක් දහමක් කරගෙන මේ දීන කාම සම්පත් භුක්ති විඳගෙන මේ ජීවිතෙත් ඔය දහම ටිකක් පුරුදු කළොත් කවදා හරි නිවන් දකින්න පුළුවන්. ඒ යෝජනාව තමයි අම්මයි තාත්තයි දෙන්න කරන්නේ. ඒ යෝජනාව හොඳයි පින්වතුනි. ගෘහස්ත කාමභෝගී ජීවිතේ අනුභව කරන ගමන් කවදා හරි නිවන් දකින්නත් ඕනේ අය කියලා හිතාගෙන ප්‍රාර්ථනා කරගෙන ඉන්න මිනිස්සෙකුට. හැබැයි ඇත්තටම ප්‍රඥාවන්තයාට ඇත්තටම මේ ධහම දැකපු කෙනාට යෝජනාව අදාළ නැහැ. මොකද එයා ධහම දැකලා එයාට අප්‍රමාදී වෙන්න ඕනේ. එයාට මේ ධහමේ නොවිසිල්ලක් තියෙනවා. මේ ධම්මගේ හැසිරෙන්න මේ ධම්මේ රසය විඳින්න ඕනකමක් තියෙනවා. එයා දන්නවා මේ ජීවිතේ දුකයි කියලා. මේ සංසාරේ දුකයි කියලා. මේ ජීවිතේ යථාර්ථය එයා දන්නවා. එයාට පේනවා. අතැඹුලක් වගේ පේනවා. ඉතින් එහෙම දැනගෙන ඉන්නකොට සිටියමක් ඇඳ වගේ ඔහු දන්නවා මේ නිවනට යන්න ඕනේ කොහොමද කියලා. ඉතින් එහෙම දන්න කෙනාට සත්‍ය වැටහිච්ච කෙනාට ඒ යෝජනාව වැඩක් වෙන්නේ නැහැ. එයාව නතර කරන්න බෑකින් ඒක රවට්ට ගන්න හොඳයි තමන්ට තමන් රවට්ට ගන්න හොඳයි දැකපු නැති දහම දැකපු නැති කෙනෙකුට හොඳයි ඇතැන්ට චෝදනා මුකින් නෙමෙයි හැබැයි කල්පනා කරලා බලන්න ඇත්තොත් ඔය ඇත්තොත් හිතනවා සමහර වෙලාවට ගොඩක් වෙලාවට හිතනවා නෑ මේ යන විදිහට මේ අපි සාමාන්‍ය ජීවිතේ ගත කරගෙන ගිහිල්ලා පිනක් දහමක් කරගෙන කවදා හරි දවසක නිවන් දකින්න පුළුවන් පින්වතුනි ඔය කියන කවදා හරි දවස වෙනකොට අපි දන්නවද බුද්ධ ශාසනය ඇත්තේද කියලා අපි දන්නවද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉඳීද කියලා සැබෑ තේර සැබෑ
පිරිසුදු ධර්මය තියෙයිද කියලා සැබෑ භික්ෂුන් වහන්සේලා දැන් බලන්න පින්වතුනි අද කොච්චර සාසනික පිරිහීමක් තියෙනවද මම දන්නවා ඇත්තන්ට ලොකු කලකිරීමක් ඇති මේ අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක පින්වතුනි මේ සාසනේ අද මේ තීන தත්ත්වය ගැන මෙහෙම වුණත් අනාගතේ මීටත් වඩා නරක වෙනවා ඒක තමයි ලෝක යථාර්ථය හැබැයි අදත් මේ ධහමේ හැසිරෙන මේ ධහම පුහුණු කරන ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් හිස් නොවිච්ච භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න නිසා මේ ශාසනේ ප්‍රාණීයතාවම දිනනවා තාම නාඩි වැටෙන්නේ මේ ශාසනේ උන්වහන්සේලාට මින් සිද්ධ වෙන්න හැබැයි කවද කොහොමද කියන්නේ කවද හරි දවසක අනාගතයේ දවසක උන්වහන්සේලා ඉඳීද කියලා මේ ශාසනේ ප්‍රාණ ජීවිය තියෙයිද කියලා අපි දන්නේ නැහැ ඒ නිසා තමයි අප්‍රමාදී වෙන්න ඕනේ හැබැයි අප්‍රමාදී වෙන්න ඕනේ මේ ධහම Taman දැක්කහම Tamanට මේ ධහම වැටුණාම මේ ධහම් රසය Tamanට දැනුනම ඒ ගැන ලොකු උනන්දුවක් කියලා ඒ ගැන ලොකු උත්සාහයක් ඇති වෙනවා තාම ඔයත්න්ට ධහම් රසය අහුවෙලා නැහැ එතනට තාම අහුවෙලා තියෙන ගිහි රසය කාම සම්පත්තල රසය හැබැයි ඒක දන්නවා ඊට වඩා මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ කියලා හැබැයි හරියට අහුනේ නැහැ පින්වතුනි මේක ඇවිල්ලා රසය පිළිබඳ ප්‍රශ්නයක්. අපි ජීවිතේ ඇත්ත රසය හොයනවා, ඇත්ත සුවය හොයනවා, ඇත්ත සැනසෙල්ල හොයනවා. අපිට තාම ওই ගෘහස්තකාම භෝගී ජීවිතේ පංචකාම ගුණික අද්දකින් වික්මවා ගිය සුවයක් අහු හොයාගන්න බැරි වුණා. අල්ලගන්න බැරි වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ යෝජනා කරන මේ සුවය ඇතුලේ, මේ සමත විදර්ශනා මාර්ගය ඇතුලේ සුවේ තියෙන ඒ ප්‍රීතිය තියෙනවා. ඒ පස්සද්ධිය තියෙන ඒ සැනසෙල්ල සමාධිය තියෙනවා හැබැයි ඒ ධහමට එන්න ඕනේ ඒ ප්‍රතිපදාවට එන්න ඕනේ රට්ටපාල කුමාරයාට උනේ ඒක රට්ටපාල කුමාරයාට මහා කාම සම්පත් තිබුණා දැසිදසුන් හිටියා බිරිඳක් හිටියා අම්මලා තාත්තලා හිටියා ධන ධාන්‍ය තිබුණා හැබැයි රට්ටපාල කුමාරයාට තිබුණා තේරුණා මීට වඩා සුවයක් මේ තමන්ට තියෙන දේවල් ඉක්මවා ගියේ ඒවට අලගු තියන්නවත් බැරි සුවයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කියලා අම්මයි තාත්තයි දෙන්නගේ යෝජනා ප්‍රතික්ෂේප කළා අම්මයි තාත්තයි දෙන්නට කියනවා මට මහාන වෙන්න අවසර දුන්න නැත්නම් මම නොකා නොබී මේ ගෙදර මැද සාලේ වැතිරෙනවා කන්නේත් නැ බොන්නේත් නැ මගේ මරණය සිදු වේවා අම්මයි තාත්තයි දෙන්නට කර කියා ගන්න දෙයක් නැහැ අම්මයි තාත්තයි දෙන්න ගිහිල්ලා රට්ටපාල කුමාරගේ යාළුවන්ට කියනවා අම්මල තාත්තලා සාමාන්‍යයෙන් විශේෂයෙන් දරුවෙක් මහාන වෙන වගේ තීරණයක් ආවහම තීරණය වෙනස් කරන්න බැරි වුණාම කියලා කියන්නේ යාළුවන්ට මොකද පින්වතුනි මේ තරුණ දරුවන්ගේ හිත ගොඩක් වෙනස් වෙනවා යාළුවෝ නිසා හොඳ පැත්තටත් එන්න පුළුවන් නරක පැත්තටත් එන්න පුළුවන් තරුණ වයසේ ස්වභාවයක්නේ දෙමාපිය කියන දෙයට වඩා සමවයස් කණ්ඩායම් වලට හොංකන් දෙන එක ඒක මානසික ස්වභාවයක් ඒක මානසික ලැදියාවක් මානසික ස්වභාවයක් මිසක ගැටලුවක් නෙමෙයි එතකොට රට්ටපාල කුමාරයාගේ යාළුවෝ ගිහිල්ලා රට්ටපාල කුමාරයාට කියනවා මේ මොකද මහාන වෙන්න හදන්නේ මේ අපිත් එක්ක සෙල්ලම් කර කර හිටපු ගෙනා ඔබට තාම කළු කෙස් තියෙන තරුණ වයසේ යවවන වයස ඔබේ චවි වර්ණය ප්‍රසන්නයි බාහුවලේ තියෙනවා ඔබ බොහොම තරුණ වයසේ නොයිකෝපු කෙනෙක් මේ කාම සැනකිලි වලින් සතුටු වෙන්න අපිත් එක්ක පංචගාම භූමියේ භුක්ති විඳින්න තව කොච්චර වයසට යන කල් තියෙනවද ඇයි මේ මහාන වෙන්න හදන්නේ මොනවා කරන්නද මොනවා ගන්නද රට්ටපාල කුමාරයා යාළුවන්ට උත්තර දෙනවා මම මේ තීරණය වෙනස් කරන්නේ නැහැ මම පැවිදි වෙනවාමයි මම බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා ඒ බණ වලට මම පැහැදුනා මට ඒ සත්‍ය ධර්ම අහන්න ලැබුණා මට විමුක්තිය පිණිස මගේ ජීවිතේ කැප කරන්න ඕනේ විමුක්තිය සොයා ගන්න ඕනේ සැනසෙල්ල හොයා ගන්න ඕනේ රට්ටපාල කුමාරයා යාළුවාතේ පණිවිඩයක් යවන අම්මයි තාත්තයි දෙන්නට මොකද්ද පණිවිඩේ මහාන වෙන්න දුන්න නැත්නම් නොකා නොබී මම මැරෙනවා මම මැරෙන එකද හොඳ මහාන වෙලා හරි ජීවත් වෙන එකද හොඳ කියලා අම්මයි තාත්තයි දෙන්නේ අහන්න කියලා දැන් හරි වැඩේ යාළුවා ටික ගිහිල්ලා අම්මයි තාත්තයි දෙන්නට කියනවා महान उन्नो जीवत तेला दखिन्न हम्बे नतियुनो गेम एद्दे मेरी लयाई मुकद किया ने अम्मा इताते देना डे करके आगन दे अन्ने अम्मा इताते देना कल्पना करनो
මහන වෙලා මුඩු මහණෙක් වෙලා හරි ජීවත් වෙන්නේ දකින්න හරි ඉඳින්නේ අවසර දෙමු කියලා. අම්මයි තාත්තයි දෙන්න හැඬු කඳුලෙන් අවසර දෙනවා. රටපාල කුමාරයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අභිමුඛයේ උතුම් වූ ශාසනික පැවිද්ද ලබා ගන්නවා. සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. දැන් රටපාල ස්වාමීන් වහන්සේ පින්වත්නි රටපාල ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා උන්වහන්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා වනගත වෙනවා. ඒකත් හරි වටිනා අවස්ථාවක්. පින්වතුනි දැන් අද කාලේ අපි ගොඩාක් සූත්‍ර දේශන අහනවානේ මේ ප්‍රඥා නාලිකාවෙන් උනත්. පින්වතුනි ගොඩාක් දේශනාවල් අහනවානේ. පින්වතුනි හිතන්නේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට ගොඩාක් දේශනාවල් අහන්න හම්බෙන්නේ නැද්ද බුදුහාමුදුරන්ගේ? කොහොමද? බුදුරජාණන් වහන්සේ ළඟමද හිටියේ සියලු සංඝයා? නේ? එතකොට කලින් කලට බුදුරජාණන් වහන්සේ සම්මුඛ වුණාම උන්වහන්සේ දේශනා කරන දේශනාවත් දෙකක් තුනක් තමයි අහන්න හම්බෙන්නේ. උන්වහන්සේලා මොකද කරන්නේ? ඒ තමන් වහන්සේ ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවන් මාර්ගය හොඳට පැහැදිලි කරගෙන වනාන්තරයට ගිහිල්ලා භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි දේශනා කරන්නේ තමන් වහන්සේ අභිමුඛයේ ඉන්න ශ්‍රාවකයාට ශ්‍රාවක පිරිසට නිවන් අවබෝධ කිරීම සඳහා සුදුසු දහම. ඒ ශ්‍රාවකයා ඉන්න අවස්ථාවේ ඉඳලා නිවන දක්වා ගෙනියන්න. අශ්‍රද්ධාවන්තයෙකුට දේශනා කරන ධර්ම නෙමෙයි ශ්‍රද්ධාවන්තයට දේශනා කරන්නේ. සීලවන්තයට දේශනා කරන ධර්ම නෙමෙයි දුස්සීලයට දේශනා කරන්නේ. ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන යන කෙනාට නෙමෙයි ඉන්ද්‍රිය ධර්ම වඩන්න පටන් අරගෙනවත් නැති කෙනාට දේශනා කරන්නේ. ඉන්ද්‍රිය ධර්ම වඩන්න පටන් ගත්ත කෙනාට දේශනා කරන ධර්ම නෙමෙයි ඉන්ද්‍රිය ධර්ම මුහුකුරා ගිය කෙනාට දේශනා කරන්නේ. එක එක්කෙනාට ධර්මයේ දේශනා කරන විදිය වෙනස්. ඒකට තමයි බුදුරජාණන් වහන්සේට තියෙන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්‍ය ඥානය. තමන් වහන්සේ අභිමුඛයේ ඉන්න ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්මය කොච්චර දුරට වැඩිලා තියෙනවද කියලා තථාගත නුවණින් දකින්න පුළුවන්. අන්න එහෙමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. දැන් එතකොට මොකද වුනේ? රට්ටපාල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තිබුණා. ඒ ධර්මය අහගෙන ගිහිල්ලා උන්වහන්සේ කැලේට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තා. දැන් එතකොට ධර්මය අහන එකට කියනවා පටිපත් පරියත්තිය කියලා, ධර්මය පුහුණු කරන එකට කියනවා පටිපත්තිය කියලා. ධර්මය අහන එකට කියනවා පරියත්තිය, ධර්මය ඉගෙන ගන්න එකට, ධර්මය අහන එකට, ධර්මය හදාරන එකට කියනවා පරියත්තිය කියලා. ඒ දහම පුහුණු කරන එක සමත විදර්ශනා වශයෙන් වඩන එකට කියනවා පටිපත්ති කියලා. ඒ දහම අවබෝධ කරන එකට, මාර්ගඵල ලබන එකට කියනවා පටිවේද කියලා, ප්‍රතිවේදය. දැන් අද කාලේ ගොඩක් බහුල පරියත්තිය නේද? අද ධර්මය හදාරනවා, අපි අහනවා, අහන අවස්ථාවන් තියෙනවා, මුද්‍රිත පිටපත් තියෙනවා, විද්‍යුත් පිටපත් තියෙනවා, ඊට පස්සේදී විද්‍යුත් ලිපිනයන් මගින් එනවා ධර්මය අපිට, ඊට පස්සේදී නාලිකා තියෙනවා, ඊට පස්සේ අන්තර්ජාලය තියෙනවා, සමාජ මාධ්‍ය තියෙනවා, අපි ධර්මය අන්තර්ජාලයෙන් බාගත කරගන්නවා. නොඑක් විදිහට අපිට මේ ධර්මය අහන්න පුළුවන්. ඊළඟට අර මතක ගබඩා තියෙනවා, මෙමරි කියලා තියෙන්නේ නේද? එක එක දේවල් තියෙනවා. ගොඩාක් විදිහට අපිට ධර්මය තියාගන්න පුළුවන්, ගොඩාක් දේශනා අහන්න පුළුවන්. ඇත්තම කතාව බුදුරජාණන් වහන්සේගේ සමයේ සමහර රහතන් වහන්සේලාවත් අහපු නැති තරම් සූත්‍ර දේශනා ඔයත් අහලා ඇති. සීළු රහතන් වහන්සේලා නෙමෙයි, සාරිපුත්ත මොග්ගල්ලාන වගේ මහරහතන් වහන්සේලා, තථාගතයන් වහන්සේ සමීපයේම හිටපු තුමන් වහන්සේලා ධර්මය අහලා ඇති. නමුත් තථාගතයන් වහන්සේ සමීපේ නොහිටපු රහතන් වහන්සේලා, තථාගතයන් වහන්සේව කලාතුරකින් සම්මුඛ වෙච්ච මහරහතන් වහන්සේලාට වැඩිය අපි බණ අහලා ඇති. ඒ දෙයනේ මේ තීන සූත්‍ර දේශනා තියෙනවා, නොඑක් විදිහ උපාංග, විද්‍යුත් උපාංග, ඉලෙක්ට්‍රොනික උපාංග තියෙනවා. ඉතින් අපි අහනවා 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 අහනවා. හැබැයි අපි නොකරන දේ තමයි ඒ ධර්මය අපි ප්‍රතිපත්ති වශයෙන් කරන්නේ නැහැ, වඩන්නේ නැහැ, පුරුදු කරන්නේ නැහැ, සමත විදර්ශනා වශයෙන් වඩන්නේ නැහැ. හැබැයි රට්ටපාල ස්වාමීන් වහන්සේ කලේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා, බණ ටිකක් ඇහුවා,
කැලේට ගියා භවනා කළා. පින්වතුනි නොබෝ කලකින්ම රටපාල ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ටික කාලෙකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. රටපාල තරුණ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පෙරලා වැඩම කරලා බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මම මව් ගම බලා දෙමාපිය බලන්න යන්නද මෑණියන්ගේ පියාණන්ගේ නිවස බලා යන්නද කියලා එයත් බලලෙන්න යන්නද බණ ටිකක් කියලා එන්න යන්නද බුදුරජාණන් වහන්සේ පිංගතුනි බුදු නුවණින් බලනවා රටපාල තරුණ ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා බොහොම ටික කාලයයි ආයෙත් ගිහි ගෙදර බලා ගියොත් එහෙම හිත වික්ෂිප්ත වෙන්න පුළුවන්ද හිත පෙරලෙන්න පුළුවන්ද ඒ පිංගතුනි පැවිදි වෙලා බොහොම ටික කාලයයි අම්මයි තාත්තයි විතරක් නෙමෙයි ගෙදර පුරාණ බිරිඳ ඉන්නවා හිත වෙනස් වෙයිද අනේ බුදුරජාණන් වහන්සේට බුදු නුවණින් වැටහෙනවා රටපාල කියලා කියන්නේ නිකම්ම නිකන් ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි උන්වහන්සේ සියලු කෙලෙසුන් නසබු මහරහතන් වහන්සේ නමක් කියලා වැටහෙනවා සියලු කෙලෙසුන් නසබු රහතන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ රටපාල මහරහතන් වහන්සේට අනුශාසනා කරනවා රටපාල යන්න දෙමාපිය බලලා එන්න මහා මේරු පර්වතය හොලවන සුලඟක් ආවත් රටපාල මහරහතන් වහන්සේගේ හිත කම්පා කරන්න චලනය කරන්න හොලවන්න බෑ කියලා හිත වික්ෂිප්ත කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා රටපාල මහරහතන් වහන්සේ පාත්‍රාසිරු දරාගෙන උපන් නිවස බලා තුල්ල කොට්ටිත ගමට වැඩම කරනවා තුල්ල කොට්ටිත ගමේ අර කියාපු මිගචීර උද්‍යානයේ රටපාල මහරහතන් වහන්සේත් වැඩ ඉඳලා දාන වේලාවට කිට්ටු වෙන්න බලලා පාත්‍රය අරගෙන මව් නිවස බලා ජාත නිවස බලා පිටත් වෙනවා පිණ්ඩපාත කරගන්න එයාටත් අනුග්‍රහ පිණිස යන්නේ භික්ෂුවක් පාත්‍රය අරගෙන නිවසක් නිවසක් ගාන යන්නේක භික්ෂුවට සිව්පස්යෙන් ලැබෙන අනුග්‍රහයක් වගේම දායකයන්ට මහා පුණ්‍යානිසංසයක් පුණ්‍ය අනුග්‍රහයක් එහෙම නැතුව අනේ පව් ස්වාමීන් වහන්සේට කෑම ටිකක් පවුනේ කියලා හිතලා නෙමෙයි ඒක ඒ පින්ඳපාති බෙද නැත්තන්ටත් මහත්ඵල මහානිසංස වෙන මහත් අනුග්‍රහ සහිත කටයුත්තක් එතන අනුග්‍රහ පිණසයි අම්මා තාත්තා දෙන්න කෙරෙහි අනුග්‍රහ පිණස යනවා රහතන් වහන්සේ ඇත වඩිනවා රටපාල ස්වාමීන් වහන්සේගේ රහතන් වහන්සේගේ තාත්තා තුල්ල කොට්ටිත බමුණු ගමේ ප්‍රධානියා මිදුලේ ඉන්නවා පැවිද්දෙක් කෙනෙක් දැක්ක ගමන් කේන්ද ගියා මගේ පුතාව පැහැරගත් මුඩු මහණෙක් කෙනා ඔකට දන් හැන්දක්වත් බෙදන්න එපා gedara සියලු දොරවල් වහන්න මේ gedara දානේ දෙන්නේ නැහැ මගේ පුතාව පැහැරගෙන ගිය පැවිද්දන්ට මුඩු මහණු කියලා බණින හොඳටම අඳුනගන්නේ නැහැ මේ පුතා කියලා රටපාල මහරහතන් වහන්සේට තාත්තගේ ගෝසාව ඇහුණා gedarin පින්ඩපාතේ ලැබෙන්නේ නැහැ කියලා දැනගත්තා බිම බලාගෙන gedara පහු කරගෙන ඉස්සරහට වඩිනකොට ඒ ගෙදර රෑ උයපු සීතල වෙච්ච කොමු පිඬු පිට්ටු කෑලි වගේයක් විසි කරන්න යනවා දාසියක් ඒ ගෙදර අයින් කුණු දාන තැනට රෑ උයපු රෑ හදපු සීතල වෙච්ච කොමු පිඬු ටිකක් පිලුණු වෙන්න කිට්ටුයි විසි කරන්න යනවා රටපාල මහරහතන් වහන්සේ මේ දාසියගෙන් අහනවා නැගෙනේනි විසිකරන දෙයක් නම් මගේ පාත්‍රයට හෙලන්න පුළුවන්ද විසිකරන දෙයක් ඉල්ල ගන්න පුළුවන්ද අපට යන දෙයන්නේ නැගෙනේනි විසිකරන දෙයක් නම් මගේ පාත්‍රයට හෙලන්න ස්වාමීනි මේ වැය හදපු කොමු පිඬු සීතල වෙලා බලන්න බෑ පිලුණු වෙන්න ළඟයි කමක් නෑ මගේ පාත්‍රයට හෙලන්න උන්වහන්සේ අර පිලුණු වෙච්ච සීතල පිට්ටු කැලි ටික අරගෙන ගිහිල්ලා මිගචීර උද්‍යානයේ ඉඳගෙන වළඳිනවා දාසියට තේරුණා මේ කටහඬ පුරුදු කටහඬක් රූපේ පුරුදු රූපයක් ළඟටම දැක්කනේ දාසිය ගෙදර ගිහිල්ලා කල්පනා කළා දාසියට තේරුණා ඒ කාන්තේම මේ ගෙදර හිටපු තරුණ කුමාරයා වහාම ගිහිල්ලා දේවියට කිව්ල කියනවා ඔබේ පුතා ආවේ
උපකොමද දන්නේ මට විශ්වාසයි මගෙන් පරණ පිට්ටු කැලේ ටිකක් ඉල්ලන් ගියා සීතල පිට්ටු කැලේ ටිකක් ඉල්ල ගත්තා මාත් එක්ක කතා කළා මට ඒ කඩහන පුරුදුයි ඒ රූපේ පුරුදුයි අම්මා අඩාගෙන තාත්තගේ ළඟට යනවා තාත්තා පාර දිගේ දුවගෙන ගිහිල්ලා පාර දිගේ දුවගෙන ගිහිල්ලා මිගචීර උද්‍යානය ළඟට ගිහිල්ලා කියනවා ඔබට ලැජ්ජ නැද්ද අර මහා වතුපිටි දේපල ඔබේ ඒ ධන ධාන්නේ ඔබේ ඇති තරම් සේවකයෝ ඒ ගෙදර ඉන්නවා ඒ ගෙදර ඔබේ ඔබට අතට පහයට සේවකයෝ එතන ඉන්නවා මේ සීතල වෙච්ච පිට්ටු කැලේ ටිකක් වළඳන යමු දාහනේ වළඳන්න කියලා ආරාධනා කළා තත්පල මහරහතන් වහන්සේ පිළිතුරු දීවා දාලා දහවල දානේ අවසන්යි අද දවල් දානේ වේල ඉවරයි ඊට පස්සේ රතපාල මහරහතන් වහන්සේ තේ තාත්ත නැවත ඇවටිලි කරන වෙනනම් හෙට දවල් දානට වඩින්න හෙට දවසේ දානට වඩින්න රතපාල මහරහතන් වහන්සේ නිහඬවේ ආරාධනා විසාව දාලා පහවදා රතපාල මහරහතන් වහන්සේ පාත්‍රය අරගෙන මව් නිවස බලා වැඩම කළා පින්වතුනි ගෙදෙට්ට වැඩිහම අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා රතපාල මහරහතන් වහන්සේට නොඑක් විදිහ පොළඹවනවා ධන ධාන්‍ය ගැන කියනවා කාම සම්පත් ගැන කියනවා තවත් නරක දෙයක් මේගොල්ලෝ කරනවා මොකද්ද පින්වතුනි ගෙදර හිටියා පුරාණ දූතිකාව රතපාල මහරහතන් වහන්සේගේ පැරණි බිරිඳ මේ අම්මයි තාත්තයි දෙන්නගේ ලේලිය මේ දරු සෙනෙහස නිසා මේ දෙන්නම මහ නරක වැඩක් කළා මේ ලේලියට කිව්වා බොහෝම කාමාශක්ත වස්ත්‍රාභරණ වලින් සැරසෙන්න ශරීරයේ ආවරණේ නොවුණු නිරාවරණ වස්ත්‍රාභරණ වලින් සැරසිලා රටපාල මහරහතන් වහන්සේ දිහාවට ලං වෙන්න උන්වහන්සේට නොඑක් විදිහේ කම්බස් දොඩන්න එවටිලි කියන්න කෙලිකවට කම් කරන්න උන්වහන්සේව නැවත ගිය ජීවිතයට කාමෝගී ජීවිතයට ඔබ කෙරෙහි පොළඹවා ගන්න අනේ රතපාල මහරහතන් වහන්සේ ළඟ මේ පුරාණ දූතිකාව පැරණි බිරිඳ අර කිව්වත් වගේ අර පෞකාර වචන ටික කියනවා උන්වහන්සේව මේ මහා රහතන් වහන්සේව පොළඹවන්න උත්සාහ කරනවා ස්වාමීනි ඔබ තාම පිරිපුන් ඔබ ඊටාම භද්‍ර යෞවනයේ පසු වෙන්නේ චවිවර්ණයේ ප්‍රසන්නයි බාහුබලයෙන් යුක්තයි ස්වාමීනි මේ ගිහි ජීවිතයට එන්න මේ කාම සම්පත් භුක්ති විඳින්න මහා වාසය කරන්න තව කාලයක් ඉඳලා පැවිදි වෙන්න රටපාල මහරහතන් වහන්සේට ගාථා පන්තියකින් පිළිතුරු දීවා දාලා ඒ මුළු ගාථා පන්තියම මේ වෙලාවේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ ගාථා පන්තිය තියෙන පින්වතුනි ඇගේ ශරීරයේ දිහා රත්පාල මහරහතන් වහන්සේ බලලා වදාරනවා මේක් ආභරණයන්ගෙන් වහලා තියෙන ඇටකටු වලින් සමන්විත වෙච්ච මස් වලින් බැදපු ශරීරයක් මට පේනවා ඔබෙන් ඒ කුණුගඳ ගහන ඇටකටු මස් වැදලි ටික ලස්සන වස්ත්‍රාභරණ වලින් වහලා තිබුණාට මට යථාර්ථය පේනවා මම්මගේ නියපිඩක් තරම්වත් නියඟිලි තුඩකින්වත් ස්පර්ශ කරන්න කැමති නෑ ඔය ශරීරය අසූචි පුලවපු කලයක් අසූචි පුරවපු කලයක් රත්රන් වර්ණයෙන් වැඩදාලා ලස්සනට පාට කරලා තියෙනවා වගේ මට පේනවා නමුත් අභ්‍යන්තරයේ තියෙන දුගඳම අසූචි ගොඩක් එළියෙන් බොහොම ලස්සනට දිස්නේ දෙනවා ඒත් මන් දන්නවා රත්පාල මහරහතන් වහන්සේ තමන්ගේ පුරාණ බිරිඳට පිළිතුරු දෙනවා ඇගේ පෙළඹවීම වලට අලියමලූ කෙඩපිඩක්සේ සලකනවා අම්මයි තාත්තයි දෙන්න කියනවා මේ ඔබේ පියාගේ ධනය මේ ඔබේ මුත්තුණුවන්ගේ ධනය මේ ඔබේ මී මුත්තුණුවන්ගේ ධනය මේ සත්මුතු පරම්පරාවක ධනය ඔබට අයිති මේවා භුක්ති විඳින්න ගිහි වෙන්න රත්පාල මහරහතන් වහන්සේ වදාරනවා මට දානි දෙනවා නම් දානි දෙන්න එහෙම නැත්නම් මට යන්න දෙන්න ඔබේ ධනය ගිහිල්ලා කරන්න දෙයක් නැත්නම් ගගක මුහුදක ගිල්ලවල දාන්න මට එපා මේ ධනෙ ගිහිලා ගඟක මූදක ගිල්ලවල දාන්න මට එපා මට ඔබ කැමති නම් දන් දෙන්න නැත්නම් මම වඩිනවා රටපාල මහරහතන් වහන්සේට අම්මයි තාත්තයි බිරිඳයි ඔක්කොම එකතු වෙලා දානි පූජා කළා උන්වහන්සේ දානි වළඳලා මිගචීර උද්‍යානයට වැඩම කළා
දරුසෙනෙහස නිසාද මේ අම්මඩයි තාත්තටයි බිරිඳටයි ඒ උතුම් මහරහතන් වහන්සේගෙන් බණපදයක් අහන්න වාසනාව නැතුව ගියා. හැබැයි අපූර්ව දෙයක් වෙනවා මේ පලාත බහර ප්‍රාදේශීය රජතුමා එයාගේ නම කෝරවි රජතුමා එයාට ආරංචි වෙනවා අර ගම් ප්‍රධානියගේ පුතා පැවිදි වෙලා මිගචීර උද්‍යානයේට වැඩම කරලා ඉන්නවා කියලා. කෝරවි රජුරු කල්පනා කරනවා මෙයා එසේ මිසි කෙනෙක් නෙමෙයි. තුල්ල කොට්ටිට බමුණු ගමේ ගම් ප්‍රධානියගේ පුතා විශාල ධනස්කන්ධයක් තිබිච්ච පවුලක එකම දරුවා. කාම සම්පත් මහා ගොඩක් තිබිච්ච තරුණ වයසේ නොයෙක්මෝපු පිරිපුන් යෞවනේ. මේ වගේ කෙනෙක් පැවිද්දෙක් වෙන්න බෑ ලේසියකට. ඒ වගේම පැවිද්දෙක් වෙලා නැවතත් නිකම්ම නිකන් ගහක් මුලට වෙලා හිස්සටින් ඇවිල්ලා ඉන්න බෑ. මෙයාගේ ළඟ මොන හරි දෙයක් තියෙන්න ඕනේ කියලා කෝරවි රජුරෝ රටපාල මහරහතන් වහන්සේ බෑ දකින්න යනවා. බලන්න අම්මයි තාත්තටයි නැති මොලේ රජුරවන්ට තියෙන විදිහ. රජුරවන්ට තේරෙනවා මේ මගේ ජනපදයට අයිති නියංගමක කුල ප්‍රධානියගේ පුතා මහා ධනයක් තියෙන වංශවත් පවුලක එකම ළමයා. એટલે මේ වගේ කෙනෙක් නිකන් එන්න බෑ. නිකන් පැවිදි වෙන්න විදිහකුත් නෑ. පැවිදි වෙලා හිස්සතින් ආයෙත් එන්න විදිහකුත් නෑ. මොකක් හරි ලොකු හේතුවක් තියෙන්නත් ඕනේ පැවිදි වෙන්න. පැවිදි වෙලා අවබෝධ කරගත්ත දහමකුත් තියෙන්න ඕනේ. ලං වෙලා බලන්න ඕනේ කියලා කෝරවි රජුරු මිගචීර උද්‍යානයට යනවා. රටපාල මහරහතන් වහන්සේට සමීප වෙලා අහනවා ස්වාමීනි ගොඩක් අය මහන වෙනවා ජරාවට පත් වෙනකොට වයසට ගිහිල්ලා ශරීරය අවසංග වෙලා වැලි වැටිලා වාරු නැති වෙලා යනකොට පැවිදි වෙනවා ලේසියිනේ ඔබ වහන්සේමනේ ඔබ වහන්සිතාම් භද්‍ර යවුනේ පසු වෙන්නේ ඔබ වහන්සේගේ චවිවන්නේ ප්‍රසන්නයි කළු කෙස් තියෙනවා ශරීරය බොහොම ශක්ති සම්පන්නයි බාහුවලෙන් යුක්තයි තරුණයි ඒ පැවිදි උනේ කියලා අහනවා පළවෙනි එක. තේරෙනවද රජුරු අහන ප්‍රශ්නේ? රජුරු අහන්නේ ඕක. ඇයි මහණ උනේ? ඔබ වහන්සේ ලෙඩ වෙලා නෑ. ගොඩක් අය මහණ වෙනවා ලෙඩ වෙන කොටත්. ලේසියෙන් මිනිස්සු කන්න අඳින්න දෙනවා, සලකනවා, බෙහෙත් තෙත් තරම් දෙනවා, උපස්ථාන ලැබමින් ඉන්න පුළුවන්. ඔබ වහන්සේ ලෙඩ වෙලා නෑ. ඔබ වහන්සේ මේ බොහොම නිරෝගී කෙනෙක්, ප්‍රසන්න යෞවනයේ. ඒ පැවිදි උනේ ජරාවට පත් වෙලා නැහැ ව්‍යාධිට පත් වෙලා නැහැ ඔබ වහන්සේට භෝග නැති වෙලා නැහැ භෝග විනාශ වෙලා නැහැ සමහරු මහණ වෙනවා භෝග සම්පත් නැති වෙලා යනකොට කෙත්වතු දේපල මොකක් ගන්න නැතුව ඒවා විනාශ වෙලා ඒවා නැති නාස්ති කරලා දැම්මට පස්සේ ජීවත් වෙන්න විදියක් නැහැ එතකොට මහණ වෙනවා ඔබ වහන්සේට එහෙම නැහැ හත්මුතු પરම්පරාවක ධනෙ දිනනවා කෙත්වතු තියනවා දේපල තියනවා ඉඩකඩම් තියනවා ගෙවල් දරවල් තියනවා ඒ පැවිදි උනේ භෝග සම්පත්තිය නැයි පැවිදි උනේ ඔබ වහන්සේට දැසි දසුන් ඉන්න ඕන තරම් සේවක සේවිකාවෝ පරිවාර ජනයා ඉන්නවා යාළුවෝ ඉන්නවා ඒ පැවිදි උනේ ඔබ වහන්සේට බලය තියෙන ඕන තරම් බලය නැති වෙලා ගිහිල්ල නැහැ මේ මහා බල සම්පන්න සේනාවන් ඔබ වහන්සේත් එක්ක ඉන්නවා ඔබ වහන්සේට යටත් පිරිස ඉන්නවා අනාගතේ මේ කුල ප්‍රධානිය වෙන්න ඉන්නේ ඔබ. ඇයි පැවිදි උනේ? බලය තියෙනවා, ජවය තියෙනවා, තරුණ වයස තියෙනවා, ලෙඩ වෙලා නැහැ. රූපයෙන් යුක්තයි. ඇයි පැවිදි උනේ කියලා අහනවා. රට්ටපාල මහරහතන් වහන්සේ ලස්සන කාරණා හතරක් රජුරවන්ට ප්‍රතිපිළිතුරු වශයෙන් දේශනා කොට වදාළා. රජුරව අහනවා ඇයි මහණුනේ? සියල්ල තියදී මහණුනේ ඇයි? සට්ටපාල මහරහතන් වහන්සේ උත්තර දෙනවා. රජතුමනි මම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මෝපදේශ හතරක් ඉගෙන ගත්තා. මං කිව්වා නේද බුදුරජාණන් වහන්සේගෙන් ගොඩාක් බණ ඇහුවේ නැති වුණාට ඒ අහපු සත්‍ය දහම හොඳට වටහා ගත්ත නිසා තමයි රටපාල මහරහතන් වහන්සේට මේ ගමනේ ඉන්න පුළුවන් වෙන්නේ කියලා. උන්වහන්සේ වදාරනවා රජුරවන්ට මම බුදුරජාණන් වහන්සේගෙන් ඒකාන්තයෙන්ම සත්‍ය කාරණා හතරක් ඇහුවා. මට තේරුණා මේක මෙහෙම්මමයි කිසිම වෙනසක් නැහැ කියලා. ඒ නිසා තමයි මම පැවිදි වුණේ.
ඒ ධම තමයි මම සාක්ෂාත් කළේ මමත් ඒ කාරණා හතරට අප වෙනවා කියලා වදාලා මොනවාද කාරණා හතර උපනීයති ලෝකෝ අද්භෝතිකෝ මහරජ මෙන්න පින්වතුන රට්ඨපාල සූත්‍රයේ තියෙන වටිනම තැන රට්ඨපාල සූත්‍රයේ තියෙන ඉතාම වටිනා ධර්ම කාරණා හතර මේ හතර කොච්චර වටිනවද කියතොත් පේන තැනක පින්වතුන්ලට පුළුවන් නම් පේන තාලෙට ලියලා තියාගන්න ඒ තරම් වටිනවා එන්දිහපත්ති බුදුන් වඳින තැනක ලියන කියන මේසයක් ළඟ හරි ගමන්නේ පේන තැනක ලියලා තියාගන්න තරම් වටිනවා අපිටම කිව්වා වගේ තේරෙයි මේ කාලෙටම කිව්වා වගේ තේරෙයි හරි මොකද්ද දේශනා කරන්නේ උපනීයති ලෝකෝ අද්භෝතිකෝ මහරජ මහරජතුමනි මේ ලෝකය අද්භූත අනිත්‍යයි අස්ථාවරයි උපනීයති ලෝකෝ ජරා මරණ කරා වේගෙන් නැදී යනවා පළවෙනි කාරණාවේ වචන දෙකයි එකක් ජරා මරණ කරා වේගෙන් ඇදීගෙන යනවා අනිත් එක අස්ථාවරයි කියන එක දෙකම එකයි පින්වතුනි මොකද්ද කියන්නේ කල්පනා කරලා බලන්න අපේ ජීවිතේ ජරා මරණ කරා වේගෙන් ඇදීගෙන යන්නේ පින්වතුනි අද මේ ජීවත් වෙන කෙනා හෙට මැරෙයිද කියලා අපි දන්නේ නැහැ බලන්න ඔයත්න්ට ආරංචි හම්බෙන විදිය දැන් අද මේ ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ කවුද පින්වතුනි මීට මාස 3කට කලින් මේ කොරෝනා වසංගතය නිසා මිය ගිය ඒ දායකත් එක්ක මහත්මෙක් වෙනුවෙන් ඒ පවුලේ ඇත්තෝ. එතන කල්පනා කරලා බලන්න පින්වතුනි මේ මාස කීපයකට කලින් ජීවත් වෙලා හිටපු ඇත්තෝ සතිය දෙකක් මාසයක් කමාරක් යනකොට අපිත් එක්ක නේ. ඔයත්න්ට අවුරුදු 40ක් නම් ඔයත්තු හිතනවා තාම මගේ තරුණයි ජීවිතේ මැදි වයස කියලා. ඔයත්න්ට අවුරුදු 30ක් නම් 35ක් නම් හිතනවා තරුණයි කියලා. පින්වතුනි අවුරුදු 60ක් මිනිස්සෙක් ජීවත් වුණොත් අවුරුදු 30ක් කියන්නේ භාගයක්. අවුරුදු 70ක් මිනිස්සෙක් ජීවත් වුණොත් අවුරුදු 35ක් කියන්නේ අඩක්, හරි අඩක්. අවුරුදු 80ක් ජීවත් වෙන්නේ හරි කලාතුරකින් මේ කාලේ අවුරුදු 80ක් ජීවත් වුණොත් අඩක් අවුරුදු 40ක්. අවුරුදු 40ක් කියලා කියන්නේ ජීවිතේ භාගයක් ගෙවල ඉවරයි 30ක් 35ක් කියන්නේ භාගයක් ගෙවල ඉවරයි. පින්වතුනි අපි ගොඩක් දෙනෙක් ජීවිතේ ජීවත් වෙලා තියෙන කාලය වැඩි ජීවත් වෙලා වෙන්න තියෙන කාලය අඩුයි ජීවත් වෙලා තියෙන කාලය වැඩි ගොඩක් දෙනෙක් ජීවත් වෙන්න තියෙන ටික කාලයයි මෙත් අවුරුදු 18 20 තරුණ දූල පුතාලා ටිකක් කරුණාම අනිත් ඔක්කොමල එහෙම තමයි ඒ තරුණ දරුවොත් අපි දන්නේ නැහැ ජීවිතේ එහෙම හිතනව නෙමෙයි එහෙම කියනව නෙමෙයි ඒත් අපිට කියන්න බෑ එනිසා පින්වතුනි මතක තියාගන්න මේ ලං වෙන්නේ ජීවිතයට නෙමෙයි මේ ලං වෙන්නේ මරණයට මේ ධර්මදේශනාව පටන් ගන්නකොට හිටපු මම පැයකින් මරණයට ලං වෙලා තියෙනවා මේ ධර්මදේශනාව ඉවර වෙනකොට ඔබ මේ ධර්මදේශනාව අහන්න පටන් ගන්න වෙලාවේ හිටපු කෙනා පැයකින් මරණයට ලං වෙලා තියෙනවා අද දවස අද මේ ධර්මදේශනාව ඔයත් අහන දවස ගෙවිල රැ එළිවෙනකොට ඇත්ත දවසකින් මරණයට ලං වෙලා තියෙනවා ඇත්ත තව අවුරුදු 10කින් මැරෙනවා නම් එක දවසක් දැන් ගෙවිල ඉවරයි තව අවුරුදු 2කින් මැරෙනවා නම් එක දවසක් ගෙවිල ඉවරයි මේ ගෙවෙන්නේ වටිනා මනුස්ස ජීවිතයක් මේ ගෙවෙන්නේ අතපය හතර තියෙන මනුස්ස ජීවිතයක් මේ ගෙවෙන්නේ හොඳ ප්‍රඥා සම්පන්නියක් මොළයක් තියෙන මනුස්ස ජීවිතයක් ඇහැකන පේන මනුස්ස ජීවිතය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මේ ජීවිතෙන්ම රහත් වෙන්න පුළුවන් මාර්ගඵල ලබන්න පුළුවන් අඩුම ධර්මයේ සෝවාන්වත් වෙන්න පුළුවන් මනුස්ස ජීවිතයක් මේ ගෙවිලා 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 යනවා පැයෙන් පැය ගෙවිලා යනවා මේ ලං වෙන්නේ මරණයට නිකම්ම නිකම් මස්කඳක් මරණයට ගෙනියනවා අපි අතපය හතරක් ඇඟක් බඩක් කුසක් අපි මරණයට ගෙනියනවා නිකම්ම පින්වතුනි මේ කය පාවිච්චි කරන්න බැරිද පරයන්කේ වාඩි වෙලා සමත විදර්ශනා වඩන්න මේ ශරීරය හරියට පාවිච්චි කළොත් මේ ජීවිතේම සද්ධානුසාරී ධම්මානුසාරීවත් වෙන්න බැරිද මේ ජීවිතේම
සමාධියක් ප්‍රඥාවක් උපදව ගන්න බැරිද ඉන්ද්‍රිය ධර්ම ටික වඩන්න බැරිද මින්තුනි මේ ජීවිතයේම වඩන්න පුළුවන් දහමක් මේක එහෙම වඩන්න පුළුවන් ජීවිතයක් අපි දවසින් දවස ගෙවනවා මරණයට ගෙනියනවා මරණය කරා ගෙනියන ඔහේ ගෙනියනවා බලන්න පින්වතුනි ඔය පාරේට යනකොට දකින්න හැම ජීවිතයක් ඇතුළේම මාර්ගඵල ලාභියෙක් ඉන්නවා හැබැයි ඔය හැම මිනිසියෙකුටම නිවන් දකින්න පුළුවන් ශක්තිය තියෙනවා ඔය හැම මිනිසියෙකුටම තියෙනවා නිවන් දකින්න පුළුවන් ශක්තිය මේ ජීවිතේදී හෝ නුදුරු ජීවිතේදී සංසාර දුකින් අත මිදෙන්න පුළුවන් ශක්තිය තියෙනවා හැබැයි ඒ උනාට නිවන් දකින්නේ නැහැ ඒ මාර්ගයට එන්නේ නැහැ ඒ මාර්ගය දකින්නේ නැහැ मतक त्यागा आदर संबंधता विवाह विनति दरूह दरू ली जीवित दल्पना बल पिंगे जीवित काल गेवराई तरण दुलपुत हितन තාම ජීවිතේ කාලයක් ඉතුරු වෙලා තියෙනවා එහෙනම් මේ කාලෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ මේකෙන් කරන්න පුළුවන් වැඩ ටික කරගන්න ඕනේ බුද්ධ ශාසනයක් තියෙනවා මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා බුද්ධ වචන ටික තියෙනවා දවසින් දවස හැබැයි ගෙවිලා යනවා පළවෙනි එක උපනීයති ලෝකෝ ලෝකේ වේගෙන් ජරා මරණ කරා ලං වෙනවා අද්දෝති අනිත්‍යයි අස්ථාවරයි ස්ථිර කියලා දෙයක් ගන්න බෑ स्थिर के लिया पवतीन दया नित्य दया लोके हेम देम अभी अभी महालोकोट हितागन इन देवल अभी हरि लोकोट विश्वास करगन इन देवल सियाल अभी अस्तावर विवियन देवन कारण अत्तानो लोको अनभिस्सरोति को महाराज पिंगतने अत्तान किल के त्राण रहित बाहिर पिहिटक पिलिसरनक न कियने අනබිස්තරෝ කියලා කියන්නේ ඊශ්වරත්වයෙන් ਸਰබ බලධාරීත්වයෙන් තොරයි කියන එක. කොච්චර ලස්සන ධර්මද මේ දේශනා කරන්නේ. අත්තානෝ මේ ලෝකේ ත්‍රාණ රහිතයි බාහිර පිහිට පිළිසරණක් නැහැ. ඊශ්වරත්වයෙන් තොරයි ਸਰබ බලධාරීත්වයෙන් තොරයි. අපි ගිහිල්ලා මොන හරි වුණාම දෙයියන්ට කියනවා. අනේ අපිට මෙහෙම වෙලා පිහිට වෙන්න කියලා. එතකොට දෙයියෙකුට පුළුවන් නම් අපිට පිහිට වෙන්න අපිට අපි ඕනේ නැහැ අපිට දහමක් ඕනේ නැහැ අපිට අපේ හිතේ ශක්තිය ඕනේ නැහැ පින්වතුනි අපි ලෙඩ වෙනකොට දෙයියෙකුට පුළුවන් නම් අපේ ලෙඩ ටික සනീപ කරන්න එනම් කවදාවත් ජීවිතේ ගැටලු ඇති වෙන්නේ නැහැ ඒතර දෙයියන්ට තමයි පුළුවන් වෙන්නේ එහෙම එකක් නැහැ මේ ලෝකේ අපිට ජරා මරණ දුකින් මුදවන්න බාහිර බලවේගයකට බෑ ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ දහමේ දේව සංකල්පයක් තියෙනවා පිංගන්න දෙවිවරු ඉන්නවා සුගති ලෝකයක් තියෙනවා හැබැයි ඒ දෙයියන්ට අපි පාලනය කරන්න දීලා නැහැ එහෙම පාලනය කරන්න පුළුවන් දෙයියෙක් ඇත්තෙත් නැහැ ඒ නිසා හොඳට මතක තියාගන්න දහමට උදව් කරන දහමට ආශිර්වාද කරන පිං අනුමෝදන් වෙන දේව සංකල්පයක් තියෙනවා කියන එක මමත් පිළිගන්නවා ඒක දහමේ තියෙනවා ඒක හරි හැබැයි ඒ දෙවියොත් තවත් උපතක් මිසක තවත් සුගති සංඛ්‍යාත උපතක් මිසක අපිව පාලනය කරන බලවේගයක් නෙමෙයි ඊශ්වරත්වයක් නෑ පාලකෙක් නෙමෙයි දෙවියෙක් කියලා කියන්නේ ඒ නිසා හොඳට මතක තියාගන්න අපිව පාලනය කරන අපිව ගොඩ ගන්න පුළුවන් අපිට ධන සම්පත් දෙන්න පුළුවන් අපිට සිටු සම්පත් දෙන්න පුළුවන් අපිව සතුටින් තියන්න පුළුවන් දේව සංකල්පයක් බුද්ධ ආගමේ නෑ ඒ නිසා දෙයියන්ට කියලා මේක බේර ගන්න බෑ දෙයියන්ට කියන්න බෑ ලෙඩ හැදෙන්න එපා කරදර වෙන්න එපා එම වෙන්නේ නැහැ ඒක තමයි ලෝක ධර්මතාවය ඒක තේරුම් ගන්න බුදුහාමුදුරන්ට කියන්නත් එපා බෝධියට කියන්නත් එපා අන්තිමට එහෙම කියලා කියලා ලෙඩ හැදුනොත් දුකක් ඇති වුනොත් බුදුහාමුදුර වැරදි වෙනවා දෙවියෝ වැරදි වෙනවා බෝධිය වැරදි වෙනවා දෙවියෙක්වත් බුදු කෙනෙක්වත් බෝධියක්වත් චෛත්‍යයක්වත් සරබලධාරිත්තේ නැ ඔබ බේරගන්න බෑ කාටවත් ඔබට ඔබේ ශක්තිය ඔබේ හිතේ ශක්තිය වැදගත් ඒක තමයි දෙවෙනි කාරණාව තුන්වෙනි කාරණාව අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියන්ති කෝ මහරජ මේ ලෝකේ සියල්ල හැර යා යුතුයි අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියන්ති කෝ මහරජ මේ ලෝකේ සියල්ල
හැරයා යා යුතුයි මට මගේ කියලා අයිති කිසිවක් නැහැ මගේ යටතේ පවත්වන්න පුළුවන් මගේ අධිකාරියේ පවත්වන්න පුළුවන් මගේ භාරයේ පවත්වන්න පුළුවන් කිසිම දෙයක් මට කියලා නැහැ සබ්බම් පහය ගමනියන්ති කෝ මහරජ සියල්ල හැරයා යා යුතුයි ඒකවත් මතක තියාගන්න ඒක හරි වටින වචනයක් සියල්ල හැරදාලා යන්න ඕනේ දැන් ඔයත් ඔයත්ගේ ජීවිතේ ලස්සන කරගෙන තියෙන රස ගුලාවක් කරගෙන තියෙන කැමති වස්තුන් තියෙනවනේ ඇත්තන්ගේ දරු පැටවුන්ට කැමති වෙන්න පුළුවන් ඔයත්ගේ ස්වාමියා බිරිඳට කැමති වෙන්න පුළුවන් ඔයත්ගේ පෙම්වතා පෙම්වතියට කැමති වෙන්න පුළුවන් ඔයත්ගේ අම්මට තාත්තට කැමති වෙන්න පුළුවන් එම පින්වතුනි සමහර වෙලාවට ඔයත්ගේ අම්මා තාත්තා නැති ලෝකයක් ඔයත්ගන්න හිතන්නවත් බෑ समार ऐत कथा के लेकिन अने स्वामी अम्मई ताते नति लोकयाक मट हिता गन बे अम्म नति लोकयाक मट हिता गन बे तात नति लोकयाक मट हिता गन बे बिरिंद नति लोकयाक मट हिता गन बे स्वामी नति लोकयाक मट हिता गन बे दरु नति लोकयाक मट हिता गन बे एत्तमन बिंगतुनी कोहमद अम्म किने तमंगे दरु एक नति लोकयाक हिता गन अम्मा के ने खितागत तकियो तमंगे अम्मा ने तिलो के एक साधारण नहीं तात के ने खितागत तो तमंगे देवाभियों ने तिलो के एक साधारण नहीं वैधी ही थी अम्मा तात के ने वैधी ही थी खितागत तो तमंगे स्वामी अभिनंदन ने तिलो के एक एकत पुलवंग के लहित में घूम हरी करण्ड में बेरी वैधी तमाय अम्मे कुड़े तात कुड़े तमंगे दरु ने तिलो के एक खितागन ने बैनी हेमोम अम्मा ने तात लहित ने दरु मेरे ने अपीट पास से किया लानी නමුත් එහෙම නෙමෙයින ලෝකයේ ඇත්ත අපි ජීවත් වෙලා ඉද්දෙන් දින් දරුවේ මැරෙන අවස්ථා නැද්ද ඕනතරම් තියෙනවා ඕනතරම් තියෙනවා පිංගතුනි කල්පනා කරලා බලන්න මේව අත්හරින්න වෙන වෙලාවක් එනවා දන්නේ නැහැ කවද කොතනදී අත්හරින්න වෙයිද කියලා නමුත් අත්හරින්න වෙන වෙලාවක් එනවා සබ්බම් පහය ගමනියන්ති කෝ මහරජ සියල්ල හැර යයි යුතුයි एक तेरुंग अरगन्न पिंगतुनि एक हरी अमारु अध्यक्षीमा बलन्न पिंगतुनि कल्पना करला बलन्न में पड़ी देवल लोबे दुरकातने देने चाया रूपे अधिहा बलागन ससर सभावे में नहीं करन्न सब्बं पहाये गमनी अंतिको महाराज कीने के दाकिन्न आर इतिकोल पैकट्टल दाला इस्पिरिताल वल भीमदिगे पोलिंग गसल तील दीन मिनी वल रूप दाकिन्न महा सिटु संपत् धन संपत्ति मिनिस्तुंगे जीवित महापारवल दरगेल मेद देविले ने हटि दखिन्न लंकावे महा मिनिस्तु लंकावे कीर्तिमत् कथानायक वरेक पव अपिट अहिमि वेनवा मे कोरोना वसंगते निसा एक दवसई एक मुहूर्तई किसीम दयाज्ञ राज्य गौरव राज्य अनुग्रह किसीम दयाज्ञ අනිත් කවුරුත් වගේ මරණයට පත් වෙන්න වෙනවා අනිත් කවුරුත් වගේ පිච්චිලා යනවා ඒක තමයි ඇත්ත ඔබ කොච්චර බලවත් කෙනෙක් වුණත් ඔබ කොච්චර ධනවත් කෙනෙක් වුණත් ඔබ කොච්චර කීර්තිමත් කෙනෙක් වුණත් මේ වසංගතය ඔබට කියලා දෙනවා ඔබ හතර පෙට්ටියක මේ දෑලි හතරක් ගහපු පෙට්ටියක ඉටිකොල පැකට් එකක පැය 24ක් ඇතුළත පිච්චිලා යන්න ඕනේ කිසිම කෙනෙක් නැතුව කිසිම කෙනෙක් නැතුව ඒක තමයි ඇත්ත समार विट पांच गोलया समार विट आगमिक वतावत सूदान वेलाइन सब्बं पहाय गमनी को महाराज सियल हरदायनस्कर बे धर्मता विनस्कर बे सूदान वितरण पुलव हतरवीन कारण अतित्तो ऊनो लोको अतित्तो तन्हा दासोति को महाराज मे लोके ऊनाई අතෘප්තයි තණ්හාදාසයි මේ ලෝකේ හැම වෙලාවෙම හිතන්නේ ඌණයි මදි කියලා අතෘප්තයි තෘප්තිමත් වෙන්නේ ලැබිච්ච දෙයින් තණ්හාදාසයි තණ්හාවට දාසයි මුල් කාරණා තුන සසරේ ස්වභාවයේ ජීවිතයේ ස්වභාවයේ ලෝකේ ස්වභාවය ගැන කියලා දීලා අන්තිමට කියනවා එච්චර එච්චර භයානක සසරක එච්චර අස්ථාවර ලෝකෙක මිනිස්සු හිතන්නේ කොහොමද ऊनो लोको मदि किलहितनो अतित्तो अतृप्तय किलहितनो तन्हा दासो तन्हावटम दासाई मिन्न मेक वेनस करगंट ओनि दैन बलन्न ओयत्तंट पिंगतुनेर अपि अग्गञ्ञ सूत्रे हला तिबुनने मे ए मुल आबस्सर ब्रह्मकायक जीवीन मेटिकेवा किला महापोलवे तीन रसपोल अनुभव कला किला
අපි ඇත්තටම හිතුවේ නැහැනේ මිනිස්සුන්ට පොළවේ පස් කන්න පුළුවන් කියලා. හැබැයි පින්වතුනි තාම ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. පින්වතුනි මේ ජීවිතේ මදි 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 කිය කිය. නොතිත් ආසාවන්ගෙන් හඹ හඹා යන ගමනේ පින්වතුන් පොඩ්ඩක් නැවතිලා කල්පනා කරලා බලන්න. ලස්සන ජීවිතයක් ලැබිලා තියෙනවා. අදපය හතර තියෙනවා. හොඳට ඇස්කන්න ආසාදිය තියෙනවා. හොඳට ප්‍රඥාව තියෙනවා. මේ ජීවිතේ තව මොනවද ලැබෙන්න තියෙන්නේ? මේ ලැබිච්ච ජීවිතෙන් වැඩ ගන්න. මේ ජීවිතේ මේ දැන් තියෙන තිකේ ගිහිල්ලා පරයන්කේ වාඩි වෙලා චිත්ත සමාධියක් උපදවන්න බැරි තත්ත්වයක්ද තියෙන්නේ? ඒ තරම්ම බැරි තත්ත්වයක්ද? බණද්දාම පුරුදු කරන්න බැරි තත්ත්වයක්ද? ඇහක් පියාගෙන හිතක් වඩන්න බැරිම තත්ත්වයක්ද තියෙන්නේ නැහැ. අපිට පොළවේ පස් කන්න වෙලා නැහැ. අපිට බඩගින්නේ මැරෙන්න වෙලා නැහැ. අපිට වතුර පිපාසාවේ මැරෙන්න වෙලා නැහැ වතුර ටිකක් නැතුව. ඒ ධර්මමය අර්ථයෙන් මේ ජීවිතය දිහා දැකලා මේ ලැබිලා තියෙන ජීවිතේ සතුටු වෙන්න, මේ ලැබිලා තියෙන මට්ටමින් සතුටු වෙන්න, තව ගිහි ජීවිතේ උපයා ගැනීම කළාට කමන්නේ. ඔබ වාහනයක් ගන්න කැමති නම් ඔබේ වැටුප වැඩි කරගන්න ඕන නම් ඔබ තවත් මහන්සි වෙලා වැඩ කරගන්න කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ලැබිලා තියෙන ඒ වෙනකොට තියෙන ජීවිතෙන් ඇති කියලා හිතලා වැඩ ගන්න. ඇති කියලා හිතන එකේ තීරුම ඉස්සරහට යන්න එපා කියන එක නෙමෙයි. අර මදි මදි තව ටිකක් ඕනේ කියලා හිත හිත පසුතැවෙන එක වෙනුවට මේ දැනට ලැබිලා තියෙන දැනට පවතින தත්ත්වය ඇතුළේ කරන්න පුළුවන් උපරමය කරන්න. නැවතේ වචන කියනවා දැනට ඔයත්තන්ට ලැබිලා තියෙන தත්ත්වයක් තියෙනවනේ මට්ටමක් ස්වභාවයක් ඒක ඇතුළේ ඔයත්තන්ට කරන්න පුළුවන් උපරිමය කරන්න. නැ ස්වාමීන් වහන්සේ නමක් හැදීර මට ලැබෙන සිව්පසයක් තියෙනවා. මට ලැබෙන සිවුරක් තියෙනවා. මට ලැබෙන දානයක් පින්ඩපාදයක් තියෙනවා. මට ලැබෙන ගිලම්පසක් තියෙනවා. එතකොට මං කල යුත්තේ ඒ මට ලැබෙන ප්‍රමාණයෙන් මට කරන්න පුළුවන් උපරිමය කරන්න ඕනේ. මට ලැබෙන විවේකයෙන් මට කරන්න පුළුවන් උපරිමය කරන්න ඕනේ. ඊට වඩා දෙයක් කරන්න, ඊට වඩා විවේකයක්, ඊට වඩා පහසුකමක් ඕන නම් ඒක ඉස්සරහට ලැබෙයි. හැබැයි දැන් ලැබිලා තියෙන එක ගැන පසුතැවි තැවි ඉඳලා මදි මදි කී ඉඳලා ඉස්සරහට කොහොමද දෙයක් කරන්න වෙන්නේ? එනිසා දැන් ලැබිලා තියෙන දේ සතුටු වෙලා දැන් තියෙන දේ උපරිමෙන් කරගන්න. නැවත කියනවා දැන් ඔයත්තන්ට ලැබිලා තියෙන ජීවිතෙන් කරගන්න පුළුවන් උපරිමය කරගන්න, උපරිම ධර්මය කරගන්න, උපරිම වඩා ගැනීම කරගන්න. එතකොට ඉස්සරහට ඊටු ටික කරගෙන යන්න පුළුවන්. ඊටු ටික කරන්න ඕන ගන්න අවස්ථාවන් ටික ලැබෙයි ඉස්සරහට. වරදවා වටහා ගන්න එපා. ජීවිතේ ඉස්සරහට දිනු වෙන්න එපා කියන එක නෙමෙයි. දැන් ලැබිලා තියෙන තත්ත්වයට යටතේ කරන්න පුළුවන් උපරිමය සතුටින් කරන්න. එනිසා දහම පුහුණු වෙන්න. දහමින්ම විතරයි සැනසෙල්ලක් තියෙන්නේ. වෙනනම් සැනසෙන්න විදියක් නැහැ. මේ තියෙන தත්ත්වයත් එක්ක ඒක ඔයත්තන්ට හොඳටම තේරෙනවා ඇති. මේ ටික තමයි රත්පාල මහරහතන් වහන්සේ කෝරව්‍ය රජුරන්ට කියපු බණ ටික. මේ කාරණා හතර. එනිසා මේ කාරණා හතර හැම දිනාගෙම ජීවිතයට උපකාර පිණිස වේවා. හැම දිනාටම සසර දුකෙන් අත මිදින් පිණිස මේ ධර්ම කාරණාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්වතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවේ චිත්‍රාලාලනී බද්දේවිතාන මහත්මිය මූලික වෙලා ඒ වගේම ආදරණීය බිරිඳ දිහානි ගමගේ මහත්මිය සොනාල් ගමගේ පුතුණුවන් ඇතුළු සොහිරු සොහිරියන් ඥාති හිත මිත්‍රාදීන් එකතු වෙලා තමයි මේ පින්කම සිදු කරන්නේ. මේ පින්කමේ අරමුණ වෙන්නේ නුගේගොඩ ක්වීන් සමූහ ව්‍යාපාරයේ අධිපති දිවංගත ඩේවිඩ් ඌරලගමගේ මැතිතුමා හා හේමා ඌරලගමගේ මැතිනියගේ ආදරණීය පුතුණුවන් වූ කොරෝනා වසංගතයෙන් හදිස්සියේම වියෝ වූ තෙමසක් සම්පූර්ණ වෙන අවුරුදු 56ක් ජීවත් වූ ජගත් කුමාර ඌරලගමගේ මහත්මානන්ට මෙවන් අකල් මරණයක් මතු භවයක සිදු නොවේවා. මේ ධර්ම දානමය කුසල බලයෙන් ජගත් කුමාර ඌරලගමගේ මහත්මානන් සංසාර දුකින් අත මිදේවා, නිවනින්ම නිවී සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ මහත්මාගේ දයාබර දෙමාපියන්, ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු මියගිය සිළු ඥාතීන්ට අමා මහ නිවන් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අරමුණින් අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
इदम्मे ज्ञाति नं होतु सुखिता हंतु ज्ञातयो। एवगेम जगत कुमार ऊरलगमगे महात्मा गे सहोदरिय मे पिंकमे दायकत्य दरण चित्रालालने बद्धवितान महात्मे अतुल पौले हेम दिनाटम। एवगेम मे महात्मा गे आदरणीय बिरिंद दिहानि गमगे महात्मे सोनाल गमगे पुतुनु अन्नतुल ज्ञाति हितैषी पिरिसट सहोदर सहोदरी अन्नतुनु हेम दिनाटम निदुक निरोगी सुव वेवा गुणधर्म दियुनु करगन संसार दुखिं अतुमि देंतत् शक्तिय लबेवा किला प्रार्थना करनवा। देवियो बाप हेम दिनामन रट जातिय संबुद्ध शासनय रखित्वा किला प्रार्थना करनवा। इत्तावता च अम्हेहि संबतं पुण्य संपदं सब्बे देवा अनुमोदन्तु सब्ब संपत्ति सिद्धिया। इत्तावता च अम्हेहि संबतं पुण्य संपदं सब्बे देवा अनुमोदन्तु सब्ब संपत्ति सिद्धिया। इत्तावता च अम्हेहि संबतं पुण्य संपदं सब्बे देवा अनुमोदन्तु सब्ब संपत्ति सिद्धिया।